November masa visivin devinidine Dharmacharya Krishgi Satyayi Alankara Varanava Atulanta Hangima Samagati Prakchava Bible Padaya Deka Peturu Eke Deka Apake Swami Vu Jesus Vahanse Tulinut Devyan Vahansege Prakchava Tulinut Samaya Saha Samadane Obuta Deguna Teguna Vanneya මේ ඉහත වගන්තිය කියන ප්‍රඥාව ග්‍රීක වචනයෙන් කියනවා epignosis කියලා. ඒ කියන්නේ ඊටා නිවැරදි සියුම් දැනීමක් ඥානයක් ඇතුළාන්තයෙන්ම. එයින් කියා දෙන්නේ ය දෙවියන් වහන්සේගේම නුවණ උන්වහන්සේ සමග ඇතුළාන්ත සම්බන්ධතාවයක් ඇති කරන. ය දෙවියන් වහන්සේගේ සාමාන්‍ය දැනුමවත් සමාජීය හඳුන්වා දීමක්ම නොවේ මේ නුවණ තමයි දෙවියන් වහන්සේ සොයන්නේ අපට තිබෙනවාද කියා. ඒක තමයි ඔහුට අවශ්‍ය. මේක තමයි ක්‍රිස්තියානිකමේ ඇති විශාලම දෙය. අපට විශේෂ වූ ප්‍රඥාවකට ගේනවා. ලෝකයේ අයට ලබා ගන්නට බැරි গুপ্ত රහස් ප්‍රඥාව ලෝකේ බලාගෙන ඉන්න අයට ලබාගෙන අයිති කර ගන්නට බැරි. මිනිසෙකුගේ දර්ශනවාදයට මෙය නිපදවන්න බෑ. මේ ප්‍රඥාව අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙත ගෙන ආ දෙයයි. නව අලුත් ගිවිසුමේ හැමතිස්සෙම ඔබට ප්‍රඥාව කියන වචනය මුණ ගැසෙන විට ග්‍රීක වචනය epignosis යන අර්ථින්ම පරිවර්තනය වන්නේ නැහැ. නමුත් මේ විශේෂ වූ ප්‍රඥාව අර්ථය නම් විශේෂ වූ වර්ගයේ දෙවියන්ගේ ප්‍රඥාව අප ළඟ තිබිය යුතුයි කියා දෙවියන් වහන්සේ පවසන ඒ නුවණ තමයි ඔබව ගෙන යන්නේ සම්බන්ධතාවයකට දෙවියන් වහන්සේට දැනෙන. මේ නිසා තමයි ලෝකයේ ආගමික ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඒ අය කොපමණ පඬිත වුණත් උගත්කම තිබුණත් වටහා ගන්න බැරි මේ ආත්මික සත්‍යතාවයන් මක්නිසාද ඒ අය දෙවියන් වහන්සේගේ නුවණින් ක්‍රියා නොකරන නිසා. මේ දැනුම ප්‍රඥාව තුළින් දෙවියන් වහන්සේගෙත් ජේසුස් වහන්සේගෙත් epignosis යන දැනුමෙන් ඔබගේ දිවියේ සාමය හා සමාදානය දෙගුණ තෙගුණ කරගන්න පුළුවනි. කල්පනා කරලා බලන්න ඔබගේ දිවිය කොපමණ වටිනවද කියලා. දෙවියන් වහන්සේගෙන් ලැබෙන අනුග්‍රහයත් සාමයත් දෙගුණ තෙගුණ වෙන විට ඒ අනුග්‍රහය ඔබට උසස් වීම ආදරයෙන් ලැබෙන උපකාර කියන්න බැරි තරම් ආශිර්වාද ඔබගේ දිවියට ගෙනවිත් දෙනවා. ඒ සියල්ලමත් සමග නිමාවක් නැති සාමය ලැබෙනවා සෞභාග්‍යයත් සමග. මේ සියල්ල සිදුවන්නේ අපගේ ස්වාමී වූ ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ සමග ඇති වුණ එකමුතු කමේ ඇතුළාන්ත ප්‍රඥාව තුළිනි. අද දින මේ යාඥාව මා සමග හඬ නගා කියන්න. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මාගේ ආත්මය තුළට ගෙනෙන්නා වූ පිළිගැනීම වාසිය ආදරය ප්‍රීතිය නිදහස හැකියාව සතුට සහ අලංකාරය සහ වචනය සමග ඇති සම්බන්ධතාවයනුත් මාගේ ස්වාමී වූ ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ සියුම් ප්‍රඥාවටත් පැහැදිලි දැක්මටත් වටහා ගැනීමටත් මාව ගෙන ඇතත. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. වැඩිදුර ඉගෙනුම සඳහා ක්‍රියා 20:32 ද 2 පේතුරු 3:18 ද කියවන්න.